අනපේක්ෂිත ලෙස ඕස්ට්‍රේලියාපති දිවියන් සමුගත් රොනි ලීච් කලාකරු එසේ මියගිය ආකාරය ගැන වැඩි විස්තර මේ වන විට වාර්තා වෙනවා. රොනි ලීච් සහ මරියසල් ගුණතිලක ඕස්ට්‍රේලියාවේ පර්ත්හි සංචාරයකට එක් වූයේ පසුගිය සතියේ. ඒ ශ්‍රී ලාංකිකයන් පිරිසක් සංවිධානය කළ රාත්‍රී භෝජන සාදයක් එසෙත් නැත්තම් ඩිනර් ඩාන්ස් එකක් සඳහායි. ඔවුන් දෙදෙනාම නවාතැන් ගන්නට සංවිධායකයන් විසින් තට්ටු නිවාස ඒකකයේ අපාර්ට්මන්ට් එකක් ලබා දී තිබුණා. මේ අතුරු රාත්‍රී භෝජන සාදයට ඔවුන් පසුගිය 29 සෙනසුරාදා එක්ව තිබුණා. එය සාර්ථක ලෙස පවත්වන්නට හැකිව තිබෙන අතර එදින බොහෝ අය මුණ ගැසී පැසසුම් ලබා දී තිබෙනවා. පසුගිය 30 වනදා පර්ත් නුවරම ඔවුන් ගත කර තිබෙන අතර එදින රාත්‍රී භෝජනය ලබා ගන්නට තම නිවසට පැමිණ ලෙස ඔවුන්ගේ හිතවතු කළ ඇරවුම අනුව නිවසකට ගොස් රාත්‍රී ආහාරයද ලබාගෙන නැවත වේලාසනින්ම රොනි ලීච් හා මරියසෙල් නවාතැනට පැමිණ තිබෙනවා. පසුදා එනම් පළමනදා නැවත ලංකාවට පිටත්වීමට අවශ්‍ය නිසා සිය ගමන් මළු එකලස් කර පිරියල කිරීමට රොනි ලීච් එදින රෑ ගත කරමින් තිබෙන අතර මරිසෙල් මහත්මිය ඇයට අයත් කාමරේ නින්දට ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පසුවදා පාන්දර වන්නට මරිසෙල් මහත්මිය නැවත පරීක්ෂාකාරී වීමේදී රොනි ලීච් එම නිවසේ කුසියේ බිම වැටී සිටින අයුරු දැක ගන්නට ලැබී තිබෙනවා. ඇය ඔහුව පරීක්ෂා කර බලන විටත් හුස්ම නොගන්නා බව පෙනී ගොස් තිබෙනවා. වහාම හදිසි ඇමතුම් ලබාගෙන ගිලන් රථයක් රෝහලට රැගෙන ගියත් ඒ වන විට රොනි ලීච් මහතා මියගොස් තිබූ බවයි රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කර තිබෙන්නේ. මේ යාමට හේතුව හෘදයාබාධයක් ලෙස සැලකෙනවා. රොනි ලීච් මහතා කොලෙස්ටරෝල් අධික වීම ආදී තත්ත්වයන්ට කලක සිට ප්‍රතිකාර ලබා ගැනීම සිටි අයකු වන අතර ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර සම්පූර්ණ ශරීර වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර තිබූ බවත් එහිදී විශේෂ රෝග තත්ත්වයක් හඳුනාගෙන නොගති වූ බවත් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සඳහන් කර තිබුණා. රොනි ලීච් මහතාගේ දේහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ එරටදී තවමත් සිද්ධ වී නැති බවත් දේහය නැවත ලංකාවට ගෙන්වීම සඳහා ඉදිරියේ සිදුවනු ඇති බවත් ඔහු ඇටිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ යන විට 65 වන වියේ පසු රොනි ලීච් මහතා දියණියකගේ හා පුතකගේ පියෙක්. ඔහු පදිංචිව සිටින්නේ දෙහිවල නැති මාලේ. යාලුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.